මැතිවරණය ඉතාම තීරණාත්මකයි. අපේ මහජනයට කියන්නේ මේ රටේ සම්ප්‍රදායිකව ක්‍රම තුනකට මිනිස්සු ඡන්දය දුන්නා. එකක් පක්ෂ වල සමාජිකයෝ කියලා හිතාගෙන කැපුවත් කොළ, කැපුවත් නිල්, කැපුවත් රතු කියලා ඡන්දය දුන්නා. එහෙම නැත්නම් Tamanට ඡන්දේ දවසේ ලැබෙන වාසි දෝෂ වලට ඡන්දය දුන්නා. කීයක් හරි දී අරගන්න, එහෙම නැත්නම් හාල් කිලෝ 10ක් ගන්න, එහෙම නැත්නම් බත් මුලක් ගන්න, අරක්කු බෝතලයක් ගන්න, වැසිකිලි කටක් ගන්න ඡන්දය දුන්නා. ඒ වගේම පොදු යහපතටකත් ඇතැම් අවස්ථාවල ඡන්දය පාවිච්චි කළා. ඒ නිසා මේ ඉදිරි ජනාධිපති වරණයේදී මේ පොදු යහපත, දරුවන්ගේ අනාගතය කියන කාරණය ගැන පමණක් කල්පනා කළ මහජනතාව ඡන්දය දිය යුතුයි කියලා අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම කතාවලට රැවටෙන්නේ නැතුව කවුද කලමනාකාරී හැකියාවක් තියෙන්නේ මේ අර්බුදයෙන් ඉදිරියට ගෙනියන්න කියන එක බලන්න ඕනේ. මොකද අපි ලබන සැප්තැම්බර් මාසේ ඉඳන් විදේශීය ණය වලින් කොටසක් දැන් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. 2028 ඉඳන් අපට දේශීය ණය මුළුමනින්ම වගේ කප්පාදු කරන ලද ණය ගෙවන්න වෙනවා. ඒ නිසා රට නැවත බංකොලොත් වීමේ අනතුරක් 28 දී පැන නගින ඉඩ තියෙනවා. ඉතින් ඒක ඔබට ගෙනියන්න පුළුවන් කලමනාකාර හැකියාවක් තියෙන නායකත්වයක් කණ්ඩායමක් ඒ ජනාධිපති වරණයේදී පත් කරගත යුතුයි. ඒක මං හිතන්නේ ඒක කිසිසේත්ම පදනමක් තියෙන දෙයක් කියලා. මොකද ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට අවුරුදු 5කට තමයි අපි ඡන්දය දුන්නේ. ඒක කල් දා ගන්න ක්‍රමයක් නැහැ. හැබැයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පත් වෙද්දී අවුරුදු 6කට පත් වුණේ. නමුත් එතුමා අවුරුදු 5කට ව්‍යවස්ථාව වෙනස් කරා. එතුමත් උසාවියට ගියා ඔය වගේ ක්‍රමයකට. එතුමාට තව අවුරුද්දක් ඉන්න පුළුවන් කියලා බලන්න. ඒකට උසාවියෙන් ලැබුණේ ඍණාත්මක පිළිතුරක්. මේක ගැන අපි පූර්ව කතනයක් කරන්නේ නැහැ. නමුත් මෙතන කිසිම නීතිමය පසුබිමක් නැති බව ව්‍යවස්ථාව ගැන දන්න හැමෝම දන්නවා.